සමන්තා චක්කවාලිසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කද දම්ම සවනකාලු අයං බදන්තා දම්ම සවනකාලු අයං බදන්තා දම්ම සවනකාලු අයං බදන්තා නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් සද්ධ බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නී මෙ සංසාරය පිළිබඳව මොකද අපි වර්තමානී ජීවත් වනත් අපට අතී්‍යය දර්ශනය වෙන්නේ. එක අන අතිීතයකව පෙර භවි පෙරභවයන් අපට දර්ශනය වෙන්නේ නැත්තිය අපට පූර්ය නිවාසානොස්මුති ඥානය නැති නිසා. පූර්යේ නිවාසානොස්මති ඥානයකයන්නේ පෙරවිසූභව නොදක්න දන්නේ නැත්තං ඒ ඥානී නැහැ පූර්ය නිවාසානොස්මති ඥානයකයන්නේ පෙරභාවයන් සිහිකිරීමේ නුවන. එක අපට නැති නිසා අපට පෙරභාවයක් තිබ්බද නැද්ද කියයන එක ස්තිරණය. සතාගතයන් වහන්සේ එ පෙරභාවයක් තිබ්බ භව සනාත කරගන්්ඩ අපට පැහැදිලි කරුණු දේශනා කළා එතමයි මේ පුද්චල්ලයන්ගේ නානත්්‍යය හා විවිධත්වයඒ විවිධත්්‍යය හා නානත්්‍යය තුළ අපට නුවනින් බැලුවොත් බුද්ධියෙන් බැලුවත් පෙරභාවයක් තිබ්බ බව තේරෙනවා එ තේරෙන්නේ අම්ම තාතයි දෑසන්ද වනාට පුතාට පේවා අම්මට ඉතාත්තටයි කතා කරඩ බෑ කංයහෙනෙ නැතිවුනාට පුතා දරු කතා කරනව කංගෙනවා අම්මයිතාතයි අවලස්සන වුනාට දරුව ලස්සනය අම්මයිතාත්තයි ලස්සන වුනාට දරුව විරූපී අම්මයිතාතයි ඥානවන්ත වනාට දරුව මන්ද බුද්ධිකය. අම්මයිතාත්තයි ඉන්ද්‍රියන් සම්පූර්ණ වුනාට දරුව අංගවි කළයේ මෙවැනි ආකාරයක් තියෙනවා බලපුහාම බුද්ධියෙන් ලෝකයදහ. එවගේම අඩුුවයස්සිං මැරෙන ඉන්නවා දීර්ගාශයක් වින්ධනය කරලා පරලවය යනයින්න. සතියෙන් සති දෙකෙන් මාසිං තුන්මාසිෙන් හයමාසි අවරුද්ධෙ මැරෙනයින්න. දීර්ගාශ විදිිනයින් වයස්සීමාවක් නෑ මරණයට. මෙන මේ නානත්්‍ය විදධාත් තුළා අපට දැනගන්න පුළුවන් දැකගන්න පුළුවන් තතාගතයන් වහන්සේ දේශනා කරපු හේතුව හා පලය හේතුව තමයි කරගත්ත කර්ම පලය තමයි ඒ බුක්ති විඳින ආකාරය කර්මය මට පෙන්නන්න බැහැ ර් කර්මය පල තමයි එකකිවී කර්මය කියන එක අදෘශ්්‍යමාන දෙයක් මොකද සිත අපිට පේ නැති නිසා කර්ම සකස්සෙන්නේ කර්ම පිළියලවෙන්නේ සිතේ සිත අපට දකින්න බෑ. හැබයි සිත දකින ක්‍රමයක් තියෙනවා. ඒ තමයි නුවනින්. නුවනින් සිත දැක්ක හැකි පියවියසට සිත පෙන්නේ. විදුලියාලෝකය අලෝකය පේනවා හැබැයි විදුලිය පන්නේ. විදුලි බලය පෙන්නේ විදුලි ශක්තිය පෙන්නේ. හැබේට නතිශසේ බලයක් තියන ශක්තියත් තියවා. දුරකතනෙන් කතාක් කලාට ඕක යන විදිහ පෙන්නේ හැබේතන බලයක් තියන ශක්තිත් තියනවා වාත්‍යපට දර්ශනය වෙන්නන්නේ වාතයට ලොකු බලයක් තියන ශක්තියක්ත් තියනවා කර්මයක් ඒකම තමයි. කර්මයට ලොකු බලයක් තියෙනවා ඇසට පෙන්නේ නෑහ මනසට පනවා එතම ඇර නානත්ත්‍ය හා විධත්වය අන්ත අස්සරණ දුප්පත්තා ඉන්නවා දිනදා වේල ගත කරගන්නේ බොහොමත්ම අමාරුවෙන් දුක්කීතව හැබැයි දවසපුරා සල්ලි විසි කරන ඇතින්න. මධ්‍යම පැනැන්ති ජීවිත ගත කරන ඇතින්න. මෙන්න මේ කරුණෝල්ට හේතුහෙවවොත් පෙරභවය දැක්කෙයි. ඒ තම තමන් කරගත්ත කර්ම කියන කාරණයඒක නිසා අපි සියලු දෙනාම කර්ම කියන ස්භභාවයට යටත්. ඒ පෙරභාවය විටරක් නෙම අපි හිටියේ ඉට පිට අනන් අප්‍රමාණ බව අපි පසු කරා එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙච්ච සිද්ධියක් එක සත්්‍යය සිදුවීම පවුලි හිටියා පස් දෙනෙක්ඒ පස් දෙන තමයි අම්මයි ඉතාත්තයි දුවයි පුත්තු දෙන්නයි අම්මයි තාත්තයි දුවයි පුත්තු දෙන්නයි එක පුතෙක් පුංචි කාල ඉදලම කිව්වා මම භහෙට් කඇමතිනේ. මේක මහා කරදරයක් මේ මහා වදයක් මේ ම පීඩනයක් කද මේ නිරන්තරය කවන්්ඩඕන පොන් ඕන නිදිකරවන්්ඩඕනේ නැකිට්ට වන්ඩෝඕන විදවන් ඕනේ බෙහෙත්තෙේ සපයන්්ඩෝන මේක මහා වදයක්න කරදරයක්. මේක නවත්ත ගත්තොත් හොඳ නැත්ත. ඒ අධවශයෙන් කල්පනා කරලා කියනවා. දෙමපියන්ට කිය නොම මහන ින්ඩුව ම මනන්දිය ඉ දෙමවපියෝන්ට විශාල ධනයක්හෙම තිබ්බා අනමුත් කොහොම ඕනත්ඉති කැමැත්ත දුන්නා පුතාගේ මාන වුණ දැ ඉතුරුුණා අම්ම ඉතාත්තයි එක පුතයි දුවයි දුව හදිසියේ පරලවයන දුව උපදිනමා ගෙම්බික් කලා මොකද ඉන්නකොට කුසල් දහම් පින් දහමය මොනත් කරේ පිළිබඳව අබෝධිකුත් නෑ දැනීමකුත් න ඒ සිද්ධරගත්යෙත් නෑ මරණෙන් පස්සේ උපදීනවා ගෙම්බෙක් කර. ද අම්මත් කාලයක්ගිල් අම්ම මැර. අම්ම උපදිනව ගැරඩියෙක් වෙලා. තාත් කාලයක් ගිල මැරෙනවා හැබ මේ කවරුවත් පින් කලේන. කිසි කෙනෙක් පිනක් දහමක් කුසලයක් කිසිෂ දෙයක් සිද්ධ කරගත් වෙෙනෙ. තාත්තත් පරල වයනා තාත් උපදින ඌරෙක් වෙලා. දැක පුතයි. එ සෙල්ලක්කාරරි ජීවිතයක් ගත කරන්නේ එපුතා කැමති දඩයමට නිරන්තරය දඩය මේ ගිල් මෙ අභ්‍යහාාවනෙත්න දඩය මේ ගිහිල්ලා දඩියමක් කරගෙන ඇවිල්ලා ති එක බුක්තිමි දිනවා විධාකාරය රස මසවුල්ලු හදාගෙන එක බුක්තිමිදන එක තමයාගේ විනෝදන්සේ දෙවාකාරයෙන් ගත කරනවා දැකදවසක් ැනවා මේ ගැරන්ඩිය ආහාරයක් හොයාග පතු දන්නන ගැරඩ ගැරඩියක් කවද යන ආහරයක්වාගෙන දකිනවා ගෙම් බව දැන් දන්නවද මේ පෙරභාවේ මගේ දුව කියල් එහම එකක් නෑ දැක්කා ගෙම් බව එලෝල ගිල් අල්ල ගත්තා ගෙ ගැරනටිය ගෙම්බෙ කල්ලා ගත්තතාම මතහරි නොද ගිලල්ලම තමයි ඉනපති දැන් ගිල්ලා ගිලලා එස්සනය ඇදිල යන ඇතිල යනකට ඌර යනවා ආරයක්වායගෙන ගිය ගෙව්ව දලින් එහට මෙට ඌරකෞද පතා ගැරඩිය කවද අම්මා දුවකවද ගෙම්බා. දැම්මි ක්‍රියාව සිද්ධවෙන්න වැඩි වෙලාව ගනේ. ගැරන්ඩිය ගෙම්බව ආහරයට අරරිගෙන ඇදිලා යන කොට උර යන හාරයක් හොයාගෙන දක්ක ගැඩියාව ගහ්ව දලින් හට මෙ හටයි ගත්ත හරියට. ආහාරියට අරගෙන යනකොට පුතායන දඩයමින් පුතාදන්නාද මේ තාත්තකිර තිබ්බා විද්ධ මැරුණා කකුල් හතර ගටගහල ගැටගහගෙන කරගාගෙන ගෙන්ල දැම මිදුරින්. දැම් මේක දැක්කා අ පුතෙක්කින් වන මහන වෙලා එ අරිහත්තට හිල හිටියේ. ය දිව චක්කු ඥානේ දිව චක්කු කියන්නේ දුරතියන දේවල් අඟතියන වගේ බැලීමේ හැක්කියාව නුවන එකතම දිව චක්කු කිය. දිවිය චක්කු ඥානයෙන් දැක්කා මේ ස්වභභාවය බැලවා තාත්තත් ඉන්න අම්මත් තින්න නංගිත්තින්න මල්ලිත් ඉන්න ආව ඉර්දිියෙන් එතැනට ඇැබේ දැ මේ කපන්්ඩි සෙලාව ද ඉර්දිීෙන් ආව ගෙදරට දැන් මල්ලිට තරි සතුටි මොකද අය මහන වනාට පන්සේ දැක්කාද කියනවා අ අම්මත් මැරුණ නංගිත් මලා තාත්තත් මලා ද මං විතර යිඉන්නේ මේ මටහද හොඳ දඩේමකුත් හම්බුණ එන අය ඉන්න ම පොඩක් කෑමටික කදන්න එව මොකක්ද දඩයම ඇඩ යන්න පෙන්නටි කියන ගේ පෙන්වා මොකක්ද දැ ඌරෙක් අයිය කියනවා ඔයින තාතා ආඩද කියන්න මල්විට නල්ලික ගැස්සිලා හිටිය හැබැ පිළිගන්න තාත ව මේනි ඌරෙක්න දැ වරෙක් ඇැ වයි අප ත්කිවා. තාර්ත්තක බඩේ අම්මත් ඉන්න අම්මගේ බඩේ නංගිත්තින්න කිවා. මේක සුද්ද කරන්නි පෙද. දැන්ගල කපන්ිකිවෝක්. ද අරගෙන වාවිධ කැපුවා තාත්තගේ බඩේ අම්ත් තින්න අමග බඩි නංගිත්තින්න. උරග බඩි ගැණඩියෙක් ඇති. ගැරඩීගේ කොටස් ඇති. එතම අම්මා. ගැරැඩියගේ කොටස් වවෙෙන් කරන්නනොකොට ගෙම්බෙක්ගේ කොටස් ඇති. එතමයි නංගී විශ්වාස කර නැත්නඕක කපන්ඩ කිව ැ කෙපපුවා. කපල බලනොකොට බොක් ගන්නට තියනවා ගැඩීගේ කොටස්. ඒ ගැරන්ඩියගේ කොටස් වෙන් කරනකොට තියනවා ගෙම්බෙගේ කොටස්. දැන් හරිදිකිරවා ැ කණ්ඩන ඕක හදාගත් දැහෙන කණ්ඩ න කාවද කන්නේ? ත්යි අම්මයි නංගි තුන්දනම්. නැ කණ්ඩ කිවා. බයවුන මල්ලි. මල්ලිකේනවා. මෙවැනි සසර කනං අයයගිය මඟ මත් යනවා මෙවැනි සස මං අයි උපදන්ද ප්‍රාර්ථනා කරන්නේ. මට අයි තවත් භාවයක් එපා මොකද ම දැක්ක තත්තට වෙච්චදී. මම දැකම් මට වෙච්චදේ ම දැක්ක නංගිට වෙච්චදේ මගගේ දෑසින් එක. වෘත කරල දුන්නේ අයිය අයගේ මඟ මාත්්‍යනවා මං අයයත්තේ කනු එන යංකිවා ඒ දෙන්න සසරින් ජතරවුණා අදටත් සංසාරය ඇවිදිනවා අම්මයි තාත්තයි නංගී මේ කිව සත්‍ය කතාවක් මේ කිව්වේ මේ සංසාරී තියන බහංකාරත්වය මං බණකයන්නේ නිවනට සසරට බණකයන්නේ මේ සහිත මේ වගේ දුක්ෂහිත සංසාරය තවත් භාවයක් ප්‍රාර්ථනා කරනවද උපදින්නට තවත් භවයක් කදාගන්නවද එමනැත්තම් වර්තමාන භාවේ නිවෙනවද. නිවත් දකිනවද. ඒ කියන්නේ මෙතනින් මේ ප්‍රවෘතිය පැවැත්ම මේ වර්තමාන භවය අවසන් කරනවද. දෙකෙන් එකක් තීරණය කර ගැනීම ධර්මය ශ්‍රවණය කරන සිරු දෙනාට අයිතිකාරයක්. දුරජාණන්සේ දේශනා කර පුධර්මය මෙතනේ දර දිගාරිනෝ දේශනාව. මෙවැනි ආත්මභාාවයක් නැවත නොලබන්්ඩනං මේ ආතනයි ක්‍රියාකාරිත්වය නවත්ත අන්ඕෝනය. සලායතන්න නිරෝධය නිවනයි. ඇස යම්තැනක ක්‍රියාත්මක වෙන්නේ නැද්ද හන යම්තැනක ක්‍රියාත්මක වෙනි නැද් නාසිය යම්තැනක ක්‍රියාත්මක වෙනි නෙද්ද දිව යම් තැනක ක්‍රියාත්මක වෙන්න නැද්ද ශරීරය යම් තැනක ක්‍රියාත්මක වෙෙන් නැද්ද සිත යම් තැනක ක්‍රියාත්මක වෙන්නේ නැද්ද මහනනේ තැන නිවනයි සලා එතනේ හයට කියන්නේ සලා යතන අයතන හය නිරෝධය මහනෙන මම නිවනයි කියලා පණවනෝ මේ එකක්කාරි ක්‍රියාත්මක වෙනන යම් තැනක දර උපාවච්චර බ්‍රක්්මලෝකයේ සිත ක්‍රියාත්මකයි එබැයි එකටත් අයුකාලයක් තියෙනවා කල්ප විසිදහක් කල්පහත ලිසිදහ, කල්පැහැටදහක් හා කල්ප සුහර්දහා.ඒ සිතේ ක්‍රියාකාරිත්ත ඒ තරන් දීර්ඝකාලයක් සිතින් විතර ගත කරලා වේදනා සංඥා සංශ්කාර, විඤ්ඥාන කියන ධර්මතා හතරත් එක්ක ක්‍රියාත්මක වෙන මනස්සඒ ක්‍රියාත්මකවීම අවසන්නෙනවා අර අයුකාලය තුළ. ද වෙනවා එක මනුස්සලෝකට එ එක දිව්‍ය ලෝකට එ එකො තිරිසන් ලෝකට එක්ො නිරේයට එකො ප්‍රේත ලෝකට. ඒ ආපුොහාම මනුස්ස ලෝකෙට ඇවිල්ලනි අර අම්මයි තාත්තයි නංගී ඔක්කොමලගි තිරිසන් ලෝක දැ තිරිසන් ලෝකයි මනුත්සලෝකය අතර වෙනස මොකන්ද පොඩීම වෙන සයිතයන්නේ. ලෝකයේ තිරිස ස්‍යයාට තරූපයක් තියෙනවා එයාලට විඳීමක් තියනො විදිිනවා ඒකොල්ලො එකකො හෙ විදින කනෙං විදින නාසිං විදින දිවංවිදින කයිෙන් විදින සිටං විදිනවා එ සල්ලුම තිරිස සත්‍යයන්ටත් විඳීමත්තියෙනවා එලම තිරිස සත්‍යයාන්ට හඳුනා ගැනීමත් තියන. හඳුනා ගන්න කල් එයාගේ වර්ග්‍ය හඳනගන්නවා ඇ ගොලන් ඉන්න තැන හඳනාගන්නවා ඇයාලගේ ආහාර පාන හඳනගන්න ඒ හඳුනගන්න සඥාවෙන්. එයාලගේ සිත් බලවත්වෙනවා වැඩිපුර ආසාවිහත් තරහෙන් අස්සාාව කියන්නේ කෑමට තින ආසාාව දන්න සත්‍යෝ. තොර දේශෙන් බලවත් කියන්නේ තමන්න්නක්ක එකට ළඟ ඉන්න සත්්‍යයාට වනත් නොදී කණ්ඩ තරන් සිත බලවත්වෙන දේශ ළඟඉන්න සතාවත්තාවත් ගොරෝනෝ පත දෙ කළ ඇති එහනම් ඒ සංස්කාරයෙන් සිට බලවත්තිෙනඒසිියල් සිද්ධවෙන්නේ විඤ්ඥානයොත් තුළ එ තිරිසන් ලෝකෙ තිරිසන් සත්්‍යය අටටත් තියෙන රූප වේදන සංඥා සංකාර විඤ්ඥාණය බන කියන මටත්තිනවා බණහ නොයකට්ටටත්තියෙන රූපයක්තින ය සියලු දෙනත් ඇහෙ විඳනවා විදිිනනි අස්වාති යම් සතුට යම් සොම්නසක් විඳිනෝ. ලස්සන රූපබලල කනෙන් විදිනවා මිහිරි සබ්දාල නනාසිං විදිනෝ හොඳ සුවඳ අග්‍රාණය කරලා. දිවෙෙන් විඳිනවා ප්‍රණීත රස අනුභාප කරලා. කයිෙන් විඳිනවා පහසලබල. මනසිං විදිිනවා යහපත් අරමුණු අරගෙන. අරමුණ ඉතු කරගෙන මනසසිං විදිිනවා. දැ තුර වෙන සමගත්. මනුස්සලෝ ගැපයනවා කෙලින් අතට තිරිසන් ලෝක යන තිරස්ථාන හරස් සතට දෙයිතකොට රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන එමනැත්තාං ආයතන ත්ව තායතන හයමතියන අපටත් තායතන හයමතීම හැබේ වෙන සක්තිය. තිරිසන්ලෝක තිරිසංස් සත්වයන්ට ධර්මය අවබෝධ කරන බේය මනුස්සලෝක මනුස්්‍යයන්ට ධර්මය ඔබෝධ කන්න පුළා. ඥන ප්‍රඥාව ඇතිකර ගණ්ඩ පුළා. ප්‍රඥාව ප්‍රඥාවකන බුද්ධිය ඥානය නුවන. ඒ බුද්ධිය ඥානය නුවන මනුස්සයක් වෙලාත් ඉපදිලා ඇතිකරගත් එනැත්තං අරහරස් අතට යන එකත් එකයි කෙලින් ඇතට ඇවිදගෙන යන කෙනත් එකයි. නිරදිව අවබෝධ කරගණඩ බැයිනම් නිවැරදිව සිදුවෙන ලෝකයේ සිදුව නිවැරදි දේ නිවැරදිව අවබෝධ කරගණ්ඩ බේනම් අපි තිරස්චාන යනව එතන නනිවාරය අර ඒක තමයි පෙන්නුවේ අම්මයි තාතයි නංගී ඇයි පින්කලිනේ කිසිමත් පින්කමක් කලේ නෑ කරගරගත්ත තරමක් කලේ පාපකරණම එතකොට විශාල ධනයක් තිබ්බ විශාල ධනයක් නිකංහම් මුන්නේද රස් කලා එකතු කළ පොදිබැන්ද ගොඩ ගෙහුවා. ඒකම තමයි කළේ මැරුණ ගියා තිරිසන් ලෝකට. අපට පුළුවන් පින්කරට. ශේෂ්ඨ තම පින්කම ධර්මදාානමේ පින්කමයි. ඒ පින්කමටයි මේ දායකත්වය ගත්තේ. ඒනම් දෙම නිවනට බණ කියනවා. ආයතනහයි පැවැත්ම හොදයිද එමනැත්න් ගැලවෙන එක හොඳයිද කියලා තීරණය කිරීම බනහන්නයට ඉතිකාරයක්. මං කියනවා. ඔ ආයතන හය තුළ තියනෙත් දුක. බෞද්ධ දර්ශන ඉදිරිපාත් කරන න්‍යයතමයි ආයතන හය තුල තියෙනෙ දුක. ඇයි අ දුකට පත්වනාන. රායතන හය නිවැරදි ආකාරයට ක්‍රියාත්මක කලේනේ නිවැරදි ආකාරයට දැනගෙන නිවැරදි ආකාරයට ඒ පිළිබන්ධව සිතුවිලි පැවැත්තුවේනේ. අවසාන ජුතිසිතට ආරමුණු කළේ අකුසලා ආරම්මණයක් ගිය තිරිසන් ලෝකට එනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඔය ආයතන හයේ පැවැත්ම මං කියන්නේ පුද්චලික් කියලා. ඔය ආයතන හය එකට එකතු කල්ලා ගත්තත් පුච්චලෙක්නේ. වෙන්වසයෙන් ගත්තත් පුච්චලෙන්නේ එකට එකොතු කල්ලා ගත්තත් ඔයා එත්තන හයම් පහක තියෙන්නේ සක්තිීන් හතරක ක්‍රියාවක් පටව්‍යාපොත්ති චෝවායෝ ඇසක් නෑ තියන ක්‍රියාවක් ඒ ක්‍රියාව ඇසේ නෙමේ ඒ ක්‍රියාව ශක්තින් හතරේ තදගාතය දීරගත්තය උනේ වාතය එතම ඇසේ තියෙන් දොට ඇස්සේ ක්‍රියාවක් නෙමේ තියෙන්නේ ධාතුන්ගේ ක්‍රියාවක් කනක් නැහැ තියන්නේ ක්‍රියාවක් ඒ ක්‍රියාව කණේනෙමයි ධාතුන්ගේ ක්‍රියාවක් පට ව්‍යාපොත්ති චොවායෝ කන කියන සම්මුති නාමෙන් අපි හැඳුන්වට කන කියලා කර සකස් කරපු කන පිළියල කරපු ධර්මතාවය සෙවෝොත් ශක්තින් හතර විදුලයාලෝ කෙති ඔය හතරම තමයි සසිමති පොව නෙ ඔ හර දැත් ට තෙනෙ ඔය තර බුලත් කොලේ යෙ ඔය හරම හුණු පැට්ටි තයන්නෙ ය හ ක්තින් හතරගතම මුලු විශ්ය ක්‍රාකාරිත්්‍යය රූප වශයෙන් එදුරේ ක්‍රාකාරිත්්‍යය මෙහේ වන්නේ අධ්‍යාත්මය වශයෙන් ඇස කන්න නාශ්‍යය දිව ශරීරය කියන්න මේ පහා ක්‍රියාත්මක කරන්න මනසෝනි සිත ඕනේ සිතනැතුව ඇහෙම් බලන්නබෑ ඇහැට බලඇඩබේ ධාතුන්ට පේන්නේ ධාතුන් කියැන ක්‍රියාවක් ශක්ති හත රික්්‍රියාවක්. එම් ප ප සිතට දැස් දෙ වහපහාම සිතක් හැදෙනව නෑන. ඇස් දෙ වහපුහාම සිතක් හදනවන ඒ හැට පේනවා. ඇයට පෙන්නේ. පෙනීමේ සිතුවිල් හදන්න සිිතයි. ඒකට උපකාර කරගන්නවා සතරමහා ධහතු. ඒනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යම් කිසි ඇස කන නාශය දිවශරීරය හා සිත කියන මේ ආයතන හය මම කියලා හිතනවනම් එය මන්ද බුද්ධිකක්. ඔහැ එකකවත් මම නෑ එය අඥානක් එය ජාති අන්දික් එය ජාති උම්මත්තකික් පෘ්‍රග්‍යාන පුච්චරය හැඳුවේ වචනවලින් ඒ තතාගතයන් වහන්සේ දේශෙන්න මේ වචන කිව කරුණාවෙන් කිවේ. ඇත්ත ඇතිසැටියෙන් දකින්න බැරිනම් එකන පේන එන අන්දයි එකට නිවැරදිදේ නිවැරදි ආකාරයට දකින්නේ නැත්ත එතනන්දයි. තො නිවැරදිදේ නිවැරදිආකාරයට පේන්න නැත්තං එතන උම්මත්තකයි. ඇ පිස්තුනං යායට තේරෙන්නේ ඒනිසා බුදුරජාණන්සේ දේශනා කරන්නම් මහනෙින් මේ ප්‍රෘථක් ජාන පුච්චරයෝ ජාති උම්මත්තකෝ ජාති අන්දෝ නෑ අපිට ව අන්දභාවෙන් මිදන්න පුළුව අපට උම්මත්තක සවභාවෙන් ප්‍රකෘති සභාවට එන්න පුළුව හැබකට මෙන්න මේකෝනි බුදුරජාණන්සේ දේශනා කන්න මහනනි මගේඥ මගේ ධර්මයෙන් ඥානවන්තයන්ටයි අඥාණයන්ට නම ඥානමන්තයෝ කිින්වේ හොඳ නරක තේරුම් ගඩ පුළුවන් අ එච්චරයි. කියන දේ තේරෙන්ෙනවන කියලතම ඥානමන්ත. අඥාණයි කර කෙන මන්ද බද්ධිකයට. එයගට තේරෙන්න කියන දෙ. එහනම්. නිවැරදිදේ නිවැරදිආකාරයට ගන්්ඩ ඒ තුළ මනස පවත්වන්ඩ කමක් නැමී භවේ නිවන්දකින්නට බැරිවුුණක් කියල දුක්කෙන් එපා ඒකව භවේ නිවන්දකින්න එක ප්‍රත්තය වෙනවා. මේ අදකරන පුරුද්ධ අද ප්‍රායෝගිකව මේ පුහුණුව පටන්ගත්තොත් ඒක ඔයාලට හෙට ප්‍රෝචනවත් වෙනවා. මොකද අද ලබාගත්ත පුහුණුව හෙට නියතවසෙන් ප්‍රෝචණයි. සතියක් තුළ ලබාගත්ත පුහුණුව ඉගාව සතියට ප්‍රෝචනයි. උදාහරණයක් ගත්තොත් අපි කියමු ගෙදර උයන්න එවීම පිළිබන්ධව කිසිම දෙයක් දන්නේ. හැබැයි ක්‍රමාණුකූල පුරුදු වෙන. එතට එක්කයාට අනාගතයේදී පුහුණුව ප්‍රයෝජනාත්්‍යන දනෙත් එහෙන ඒවාගේම තමයි මේක මේ පුහුණුව ලබාගන්ටුවන ප්‍රයෝගක පුහුණුවේ බුදුරජාන් වන්සේ දේශනා කරන මහනිනිය ඇස ඇස පිළිබාන්ධව හොඳින් දන්න බාහිර රූපය පිළිබඳව හොඳින් දන්න ඒ දෙකනි ශාවපදින සිත පිළිබඳව හොඳින් දන්නවන නි රදිව දකිනවා නූපන් ඇසත් හොඳින් දැනගන්න හොඳින් දැකගන්න ඇසට පේන්නේ බාහිර රූප ඒකත් හොඳින් දැනගන්න ඒත් හොඳින් දෙැකගන්න ඒත් දෙක නිසා උපදිනවා යම් බැඳුමක් යම් බැඳීමක්ඒ බැදීම උපදින සිත ඇස රූපයට බැඳිරණය රූපය ඇහැට බැඳිරත්න්නේ බැදීමත් තියනවා දැන් ඇහ රූපයක් බලල බැදීමක් ඇතිවෙන්නේ ඇති ඇති වෙනවා.ඒ බැඳීම ඇතිවෙන්නේ කොහෙද සිත ආන්නේකට කියන චන්දරාග කියලා චන්දය කියන කැමැත්ත රාගය කැන්න ඇලනවා මහන චන්දරාගය දුකට හේතුවයි. චන්දරාගයෙන් මිදීම නිවනට හේතුවයි දැ මොක්ත් තු වට පවත්ත් දුකට හේතුව දයනවා දුකෙන් මිදනහ ක්‍රමයක් තියෙනවා එනම් ඇස ගැන හොඳින් දන්නවා හොඳින් දකිනවා. බාහිර රූපය ගැන හොඳින් දන්නවා හොඳින් දකිනවා ය ඥානවන්තයි එය ප්‍රඥාවන්තයි ඒ දෙක නිසා යම් බැඳුමක් උපදීද ඒක නිවැරදිව දන්නවා නිවැරදිව දකිනවා නූපන් බැදුුමක් යැම්වෙලාව කොප දීද ඒකත් නිවැරදිව දන්නා ඒකත් නිවැරදිව දකින දැම්ප කියමු ඇස ඉදිරේ තියන යම් ලස්සන රූපයක් යම් දැකුම් කලු රූපයක් ඒ ඇසට සම්බන්ධ වෙන කොටම මොකක් දෙන්නේ චන්දරාගයක් එන්නේද එරූපය ලස්සන නං එරුපපය දැකුම් කලුුණ එන නැදද එන ඒන්නේ කට බැඳීමක් ඒ බැඳීම චන්දරාගෙන් ඒ චන්දරාගෙන් බැඳුනද එන සසර චන්දරාගෙන් බැඳන්නේ නැද එන නිවන හැබැයි ඒකට ඇස පිළිබඳව දැනගන්න ඕන ඇස පිළිබඳදව දැක ග්ඩුවෝන රූපය පිළිබඳව දැන ගන්න ඕනේ රූපය පිළිබඳව දැක ග්ඩෝරි එතකොට බැඳීපක්යන්නේෙ නෑ ඇසක් නැහේ? මංකිව ක්‍රියාවක් තියන්නේ කෙර ඒ ක්‍රියාව සතර මහදහතුන්ගේ ඇතිව නැති වෙන ඇතිවනශනය නැතිවෙන්න ධර්මතාවයක්ක තමයි ඔයිස් සිත එම නැත්තංුව චන්දරාගේ තියෙන් ඇසට කැමති ඇසට කැමති කියන්නේ දුකට කැමති ඇයි ඇසට කැමති දුකට කැමති කියන ඇසහදන්න දුක් ඇසකෑන රූපයක් නිරන්තරයම දිරනවා. ඒක යම්වෙලාවක පලුදි වෙන්න පුළා එකට හානිවෙන්න පුළා එක නොපෙන යන්න පුළා එතකොට සෝක වෙන්නෙද්ද කනගාටු වෙන්නෙද්ද හඩන් නැද්ද වැලපෙන්නෙද්ද. එහෙනම් ජරාවතුල තියෙන්නේ දුක සෝකය කණගාටුුව හැඳීම වැලපීම. ඇසේ ආබාදනෙද චක්කු රෝගෝ චක්කුකි වැස්ස. මේකෙ රෝගෙ හැදෙන්න්නෙද්ද? ආබාද හදනෙද්ද හැද ඒතුළ එන්නමකත් සෝකය කනගාටු හැඩීම වැලපීම දුක්ක දෝමනස්ය. තුර ව්‍යාදිය තුළ ඔය ඇසේ තියෙන්නේ කාලයක් ගිහිල්ල විනාසක් සභාවයන්නේෙමි හටගන්න තැනම විනාශයක් තියෙන්නේ. ඇසක් නෑ කියල මංමුලින්කිව තියෙන්නේ සතර මහදාතුන්ගේ ක්‍රියාවක් ඒ හටගන්න හටගන්න ශ්‍යනයෙන් නැති වෙන ඒතමයි මරණය එකට කැන ෂනික මරණය ඇහේ තිෙනනස්්‍රනික මරණය. සම්මුති වසයෙන් සිත බැහැරට ගිහාම තව අරමුණක් කරගෙන තවත් භවයකට සම්බන්ධ වනාාම සිත සම්මුතිවසයෙන් එහේ මරණය. හැබැයි අපි අහේ මරණය සමුච්චේද කලේනේ අවසන් කලේනේ. අවසන් කරනවා අවසන් කරන ක්‍රමය තමයි ඇහැට තිනෙන චන්දරාගයින් කරන. අයනැවත හැ කටගන්නේ. ඇහැක්නෙමෙයි සතර මහදාතුන්ගේ ක්‍රියාවක් ඒ ක්‍රියාවට ඉඩ නැහැ දරාග අයිං කොළොත් චන්දය කියනෙ කැමැත්ත රාගය කියන්න ඇලෙනවා එහෙනම් අර අම්ම තාත්තා දුවට වෙච්ච දේ අපට අපි අනන්ත අප්‍රමාණ ඔස භහමන්ට පත් වෙලා තියෙනවා මේ දැන් අපිට දකිට බැරුුණාට ඒ විදිට ඌරෙක් වෙලා ගැරඩියෙක් වෙල්ලා ගෙම්බෙක් වෙලා විතරන්න මේ විශ්සේ ජීවත්වයන යම් සත්්‍ය ප්‍රමාණයක් ඇදද සියලුම සතඡයන්ගේ ජීවිතවලට මේ සිත බැහැගෙන තියනවා ෑම කෙනෙගම සිතඒ සෑම සත්්‍යයක්ගේම ඒ සතර මහ දහතු තුළට ඒ සිත බැසගෙන තියනවා. ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්න මහනනී මේ ලෝකය පවතින්නේ දුකවඩ. මේ ලෝකය පවතින්නේෙ දුක මතයි. කව්දේශ භාාවට කැමති. ඔයත්තු එක දකිනවා. මේ පුංචි සතා ඒගාවින්න ලොකු සතාට ගොදුරක්නෙමේ ද . ඒ සතාව? වඩ ොක සතකට ගොදුරක්න ේද දැක දාහරනයක් ගත්වත් මේ බිත්තිවල හ ොයනවන ද හුණ මොකු දල්න්න දගෙන ගල්ල පංචි ක්‍රමීන් අල්ලන දැ අල්ලන්ඩ යන අත්තරේ හුන අශ්‍යනය බිමට වැටන පූසයිඉන්න එතන දැමකදද හොඳට දකින්න පු මේ කර්මය හා විපාක කියන සභහාවේ මේ සත්ත ලෝකයේ සිදුව මොකදද මේ සිද්ධ වෙන්නේ කියන එක පැහැදිලිද කියනවා. එහම් මේ ඒ ප්‍රවෘතයේ පැවැත්මඒ සසර ගමන හොඳයිද එම නැත්තන්ගේ සසරය මිදන එක හොඳයි. මොකද එතනට පත්වන්නේ සත්‍යයෙකුත් නමේ පුච්චලයකුත් නම කෙනෙකුත් නෙමේයි ක්‍රියා දෙකක්.ඒ ක්‍රියා දෙක තමයි සිතහා සිතුවිලිවල ක්‍රියාකාරත්වය හාඒ සිතුවිලි විසින් නිර්මාණය කරපු සතර මහා දහතුන්ගේ ක්‍රියාව දැයි කොහමද සිදම කර්ම ගොඩනගන්න සිත කර්ම කොහෙද සකස්වයෙන් සිත සකස්යෙන්. කර්ම කියන නාම ධර්මය සිත කියන්නේත් නාම ධර්මයන්. තොර සිත කියන නාමධර්මයෙන් අපි කර්ම කියන නාමධර්මයන් හදනවා කොහම දහදන්නේ ඇස බාහිර රූප දෙක සම්බන්ධ ඉන්මි කරම් කන සබ්දත් එක සම්බන්ධයි. හැබැයින සබ්දය එක්ක සම්බන්ධයි කියන්නේ දෙක එකට සම්බන්ධ වෙනවා හැබයි බැඳිලනේ කන සබ්දවට බැඳිලනෑ සබ්ද කනට බැඳදිලත්න්නේය නාශ්‍ය සුවඳට බැදිලත් නෑ සුවඳ නාසයට බැඳිරත්නෑ බැඳීමත් තියෙන බැඳීම තියනෙ චන්දරාගේ දිව රසට බැදිිලත්නෑ රසය දිවට බැඳිලත්න හැබයි රසයට බැඳීමත් තියෙන එතියන්නේ සිති එතමයි චන්දරගේ ඇසට රූපයක් ගෝච්චර වනාම සිතක් හැදෙනවා. ඒ කරුණුතුන එකතු කර නිස්පර්ශයයි එකටකිවත් චක්කු සම්පස්ස කියලා. ඒ ස්පර්ශයෙන් නිසා ඇතිවෙන විඳීමේ සිතක් පස්ස පච්චා වේදනා. ඒ විඳීමේ සිත තුළ අපි ඇලනෝ අයලෙන කියැන තදරාගේ. ඇලෙන් නැදද රූපය පිළි බන්දව එකට කියන්නේ රූප. එන් චක්කු සම්පසි්ජා වේදන. ඇස්ස බාහිර රූප දෙකනිසා සිත කරනතුන එකතු කරන්නේ ස්පර්ශෂයයි චු සප චකු සම්පසිජ වේදනවා. විඳිනෝ. විඳිනදේ හඳුනගන්න. හඳුනාගැනීම තුළ සිත බලොත්ව එනො චේතනා අහිවත් කර්ම. ගොඩනැගෙන්න්නේ සිත. දේනිසා තමයි තතාගතයන් වහන්සේ දේශනාය කරන්නේ එනම් ඇස හොඳින් දන්නව රූප හොඳින් දන්නවා, ඒ දෙක නිසා බැඳීමක් අටගත්තදඒ බැඳීම හොඳින් දැනගන්න දැකගන්න ඒ බැඳීමට එතනින් එහාට යන්න දෙන්න එ බැඳීමක් ඇති කරගන්නත් එපා බැඳීමක් ඇතිකරගත්තොත් එතනින් හාට නියත වසෙන් යනෝ එකන බැඳීම ඇතිවෙන්නේ චන්දරාග චන්දය කියයන්නේ කමැත්තරාගේ කියන්න එලනවා නූපන් බැඳුමක් ඔයවෙල හරිඋපදදින බදවලට බැඳිලනය බ්ද කනට බැඳිලන්නේ හැබැයි මේක එකතු වෙනකට යම් බැඳීමක් උපදිනවා. දැන් ඒ බැඳීම දැනගත්ට හරි එකෂනයෙන් අයින් කර හැබයි අයි යම් වෙලාවක ආයි යම් බැඳුමක් උපදිනවක් අනයි ශබ්දය නිසා. තේරෙනද කියන. නිවනට බන කියන්නේ. ගැඹුරුයි හැබයි හොඳට බුද්ධිය මෙහවුවොත් නුවන මෙහෙවුවොත් දැනගන්න පුළුවන් දැකගන්න පුළුවන් කර්ම පිළියලවෙන ආකාරය. තොර කර්ම පිළියල වෙන ආකාරය තම ඊගාභවය තීරණය කරන්න. වස්තු සම්පත් නෙමි දේපල නෙමි යානවාහන නෙමි, ගොඩනැගිලින් නෙමි රන්රිදිී මුතු මැනිෙක් ආභරණ නෙමි ඊගාභවය තීරණය කරන්නේ මනස්ස පිළියලවෙන ආකාරය. සිත සකස්්‍යෙන ආකාරය. සිතේ සකස්්‍යයන කර්ම එක තමයි දැම්මං ඉස්සල මුලින්ම පටන් ගත්තේ. නගේ සිතේ සකස්සෙන කර්මානුව තමයි ඒගා භහය තීරණය වෙන්නේ. දැන්ම කුසල කර්මවල ප්‍රතිඵලතිනවා. දැම ධර්මශ්‍රවනය කිරීමේ ද මෙතන තියෙන්නේ ඉතාමත්ම වඩිනා යහපස් සිතුවිලින්. ශ්‍රේෂ්ඨතමදා ධර් ශ්‍රේෂ්ඨතමදානය ධර්මදානය වෙන්නේ මේ ධර්මය යම්කිසි කෙනෙක් නිවන්දාකින්ඩන මේක හ්ඩෝනි ඒ අහල විතර බැහැ ඒ අහනදේ හොඳට සිතයි දරා ගණ්ඩෝනේ ඒ දරාගත් දේ වචනයෙන් නිතර පුරුදු කරන්නඕනි භාවිතා බහුලි කතා ඒ වචනයෙන් නිතර පුරුදු කරන දේ නුවනින් විමසණඩෝන හරිද වැරදිද කියර සතාගත දහම් පරම සත්්‍යය නුවනින් විමසන කෙනෙකුට පැහැදිලිවම දර්ශනය වෙනවා එන දර්ශනය පැහැදිලි දර්ශනය පිරිසිඳුයි ඒ තුළ කර්ම සකස් නොවෙන ආකාරයට සිතේ ප්‍රවෘතිය ගෙනියන්න පුළුවන්. අන්න ඒක අයි බුදුරජන් වන්සේ දේශනා කරන්නේ තොර කර්ම ස නොවෙනආකාරයට සිතේ පැවැත්ම ගෙනියන්න පුළුවන්න නව හැක් සකසෙන්නේි නෑ. ඇහැක් සකසන්නේ කියැ එහ නිියුණ. කනස් සකස්යෙන්නේ නැත්තං කන නිවුණ. අය හටගන්න නැත්ත. නාසියක් නැවත හටගන්න නැත්තා පර තිරිස ලෝකෙ හරි දිවිය ලෝකෙ හරි. රපාවිචර බ්‍රක්්ම ලෝකය හරි ප්‍රේත ලෝකය හරි තිරිසන් ලෝකය හරි නිරේ හරි හටගන්න නැත්ත එත නිලා දිව යම් තැනක හටගන්නේ නැත්තං එතන නිවිලා හය යම් තැනක හටගන්නේ නැත්තන් එතන නිවිලා සිත යම් තැනක හටගන්න නැත්ං එතන නිවිිලා. ආයතන හයේ නිරෝධය නිවනයි. ආයතන හයෙන් එක එතනක් හෝ යම් තැනක පැවතුනොත් හටගත්තත් එතන සසරයි. සසරනම් දුකයි දුක සසර. එන ප්‍රවෘතියයි දුක, පැවැත්මයි දු. හටගැන්මයි දු නොහැටගැන්ම සැපයි. ඒන්නේ පුච්චලයෙක් න මේේ හටගැ ක්‍රියාවක් හටග. ක්‍රියා දෙකයි. එකක් සතරමහා දාතුන්ගේ ක්‍රියාව හා සිතිිවිඩිවල ක්‍රියාව. දැන් ඇසයි රූපයයි කියන්නේ සතරමහා දහතුන්ගේ ක්‍රියාවක්. ය සත්‍රමහදාාහතුන්ගේ ක්‍රියාව බාහිර රූපේතියන්නේ සතරම හදාාතුන්ගේ කාව ඒ ක්‍රියා දෙක එකට සම්බන්ධ වෙලා ක්‍රියා දෙක සිද්ධ වෙනකොට අලුතෙන් ක්‍රියාවක් පටන් ගන්න. ඒ අලුතෙන් පටන් ගන්න ක්‍රියාවත් තුළ තමයි බැඳීම තියන්නේ ඒ කැන සිතී. එම් එතකට නූපන් බැඳවක් උපදිනවා. දැන් වර්තමානයේ මේ මොහෝත්තේ ඇසේදිරයේ තියෙන රූපය දැක්කළ හටගත්තා හරි ඒ බැඳීමක් නැතුවාපි අයිංකලා කියමුක හැබැයි ආයකොයිවෙඩ හරි හට ගන්නන්නේය. අන්න නූපන් බැඳුමක් උපදිනවා.ඒ උපන් බැඳම ප්‍රහීන කරන්න ඕනේ එක නවසන් කරන්න ඕනේ බැඳනක නැවත නවත බැඳනක අවසන් කරන්න ඕන නැවත නැත බැඳනක අවසන් කරඩනං ධර්මතා දෙකක් අපට නිරන්තරයම ඕනේඒ තමයි සතිය හා යෝනි සුම්මානචිකාරය. සීහා මනා නුවන අනිත් එක් නුවනින් මෙනෙහි කිරීම නනුවනිින් නෙමයි නුවනින් මෙැහි කරන්න ඕ. නුවනින් මෙනහි කරනවා කියන්නේ නිවැරදිව දැනගන්නවා නිවැරදිව දැකගන්න. නිවැරදිව දැකගන්නට කියන සම්මාධිට්ටි. අන්න සමාධිටි සම්මාධිට්ි කියන්නේ ආර්ෂ්ඨාගික මර්ග එම් බැස්සේ ආරි අෂ්නාාගික එතොට බුදුරජාණන් වහන්සේ අපට පැහැදිරි කරනවා යම් කෙනෙකොට නිවැඩඔන්නම් යනම් මේමගේ අ්ඩෝනි. මොන මගද ආර්ෂ්ඨාංගික මාර්ගයේ එතකොට සම්මාධිට්ටිය එ ඉස්සෙල්ලාම සම්පූර්ණ වෙනවා සමාදිික්්ටිය සම්මාධිට්්‍යිය සම්පූර්ණ වෙන්නේ අපි නිවැරදිව සීහය පැවැත්තුවා. ඒ සඳහා නිවැරදිව උත්සහ කලා වෑයම් කළන් නිවැරදිව සීය පැවත්තුපය කොට කියන්නේ සම්මාත් සති. නිවැරදිව උත්සාහ කලාා මේ යථාසභාාව අවබෝධ කරගාන්ඩ ඒකට කියනෙ සම්මභායා ඒතො සම්මවායාම සම්ම සති හම්ම සම්මා දිිට්ටි කියනෙවක් කොහෙද තිීන්නේ. බුදරජන්නන් දේශනා කරපු පෙන්නපු මගයි තියෙන්නේ. එමඟතම ආර්ෂ්ටාංගික මාර්ගය. එනම් ඒ බැඳීම ප්‍රහීන ප්‍රහීන කරනාවක් කියයන අවසන් කරන්න ඕනේ. යි මත්තු නෝපදිීට යි කොයිවෙල හරි ඉපදුනොත් සසර මතු නෝපදින ආකාරයට චන්දරාගය එ බැඳීම සයිරෝපයනි සහට ගන්න බැඳීම. බැඳීම මත්තු නෝපදින ආකාරණයට සටස් කර ගත්තොත් එදිනු එ අදිනු එමනැත්තම් පරදයි. හැබැයි මම කියනවා දැන් වර්තමානයක කරගඩ බැරිනං අඩු කරගට අඩු කරනවා මෙන්න මේ ක්‍රමින් හේතු පල දැකීම තුළ අඩුවනම් හේතු පල දැකීම කියන්නේ ස ඇබැයි චුල සෝතාපන්න වෙන්ඩනං ඥාන අටක් ඕනි දුක්කේ ඥාන දුක සමදී ඥාන දුක නිරෝධී ඥාන දුක නිරෝධගාමිනි නිප්‍රති පපද්ඥාන එකැන චතුරාරි සත්්‍යය තවහතරක්තිය අත්ත පටි සම්බිදේ ඥාන දම්ම පටි සම්බිදී ඥාන නිරුත්ති පටි සම්බිදී ඥාන පටිබාන පටිසම්බිදඥාන දැම්ම කිව්වා ඇසයි රෝපයයින් නිසා බැඳීමක් ඇති වෙනවා කියලා තොර ඇසර් රූපත් එෙක්ක සම්බන්ධවීම නිසා නේදේ බැඳීම ඇතිවන් එතුරේ බැඳීම පලියයි නැද්ද හේතු ඇසයි රූපයයි ඇසයි රූපයයි දෙක සම්බන්ධ නූනනං ඒ ඇසයි රූපයයි නිසා හටගන්න බැඳීම හටගඩ බෑ හටගන්න නෑ එක ලෝකෙ කවදාවත් වෙන්නේ එහම් ඇසයි රූපයයි දෙකේ ක්‍රියාකාරිත්්‍යය හේතුවයි අර බැදීමේ සිත පලයයි. එ පලය දක්කන යම් කිසි කෙනෙ නුවනින් ඒකට කියනවා අත්ත පටිසම්බිදී ඥාන අර්ථේ කියයන පලිය දෙක් අර්ථය යන පලියයි. දම්ම කියන්න හේතුවයි. එහනම් හේතුව ඇසයි රූපයයි. නිරුක්තිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දේශනා කළේ අපේ ලංකාවෙත් තියන බාසාාවන්නේ සිංහල බාසාාවන්නේම මගදි බාසාාවෙන්. මාගද භාසාාව කියන්නේ මගද රටේ එදා තිබ බාසාාව. තුර මගද රටේ එදා තිබ්බ බාසාාව මගදි බාාව මාගද බාසාාවෙන් කියන්නේ ද අපි කිය නැස කියලන මාගදි භාසාාවෙන් කියෙ චක්කු කියලා. ඇසට මොකද කියන්නේ මාගදිී බාසාාව එත මාගදී භාෂාවෙන් චක්කු කියන්නේ අපි කතා කරන ඇසට නෙමේ සතර මහදාතුන්ගේ ක්‍රියාවට තේරෙන ඒක තමයි නිරුත්තිය ඒ කියන්නේ මාගගදී භාසාාවෙන් නිවැරදි අර්ථය අපි දැක්කා එතකොට දකින්න වෙන්න හැ එත නිද දකිල්ල වෙන්නේ සතර මහධදාාතුන්ගේ ක්‍රියාව එතමයි නිරුක්තිය ඇසකේ ලගත්ත අපේ බස්සාාව. අපි ඇසක කියන්නේ සදර්මහදාතුන්ගේ ක්‍රියාවට. පැහදිලිද කියන එක. අපි එනම් නිරක්තිය නිරත්ති ඥානයක් ත්‍රරත් පි සම්බද ඥානම් බුද් ඥානං දම්ම පටිසම්බිදේ ඥානම් බදධඥානං නිරෘත්ති පටිසම්ද ඥානං බුදධ ඥානං පටිභාන පටිසම්බිදේ ඥානම් බුද්ධඥාන අර්ථයදන්න උුණනුවන් ඒකැන පලයදක්කා. හේතුව දැක් පාලය හදපු එකය සතරමහදාතුන්ගේ ක්‍රියාදක හේතුවයි පලය අර බැඳීමේ සිිතයි දැන් එතකට චක්කු ආබාහිර රූප රූප කියන්නේ බුදුරජාණන් වහන්සේ මාගදී භාෂාවෙන් රූපකිවවේ භූතයන්ගේ විකාරයට දැම්ම ඇහට පේන සියලුම රූපවල තියෙන්නේ රූපද තියෙන්නේ භූතයන්ගේ විකාරයදදති භූතයන්ගේ විකාරයක් තියෙන්නේ විකාර ස භාාව ව පෙන්නන්නේ. ತರಸ್ಕಲ ಪನ ರೌ್ කಲ පෙනනನ දිි කල්ල පෙන්න්නනನ ැತಿි කල්ල පෙන්න්නන විධವර්ණ ගන්නල පෙන්නන එකಗಳගේ විකාරයක් තියෙන්න. ඇವರ ರೂಪಕಿವ බුදුරජාණන් වන්සේ ಭතින්ගේ විකාරයටයි. අපි නිවැර දිව දැනගන්නවා නිවැර දිව දැකගන්නවා නං අපි එහනං මෙ බූතියන්ගේ විකාර දෙකතමයි දකිින්දති. ද විකාර දෙකටද චන්දරාග. චන්දරාගේ මේ විකාරදිකට මොන විකාරද භූතියන්ගේ විකාරන්න ඇස කියන භූතියන්ගේ විකාරයක්. බර රූප කියනේ භූතියන්ගේ විකාරය දෙ වොකටද චන්දරාගේ. ඔය දෙකට චන්දරාගේ ඔය දෙක නිසා හැදෙන සිතටත් චන්දරාගගේ අන්න බැඳීම එඇතුර බලන්නක බුදුරජන්නාසේ ලස්සනට පෙන්න්න නවාන පැහැදිලියෝ පෙන්න්නනවා නිවැරදිෝ පෙන්න්නනවා එදහිනම් ඒ බැඳීම අයින් කරනපීම. ඇැට බැඳදිරත් නරපට බැඳදිරත්න අපේ සන්දරාගේ අයින් කොළොත් නැවතා යසක්ක දෙන්නේ හනට හ සබ්දේට බැඳිල සිත බැන කැම ති දුකට කැමති කනක් නැහැ තොර දැම් මෙතැන අත්ත පටි සම්විද ාන දම පටි සම්බිදී ා නිරුත්ති පටි සම්විදී ාන පටිබාන පටි සම්විදී යන පටි භාන පටිසම්බිදේ ඥානංකයන්නේ අර්ථයදන්න අනුවනත් තියෙනවා හේතුවදන්නා දම්ම පටිසම්බිදේ ඥාං හේතුවදන්න අනුවනත් තියෙනවා අර මාගදීබාංසාාවේ නිවැරදි අර්ථයදක්නා නුවනත් තියෙනවා ඒ ඥානත්තුන්න තුළ නිවැරදිව සිත පවතිනවා එතකොට එන්නේ වර්තමානයේ විදර්ශනා ප්‍රඥාවට. වර්තමානය මේ මොහොත්ත සිදුවෙන සිදුවීමයි දකින්නේ. ඒකයි තතාගතයන් වන්සේ දේශනා කරන්නේ මහනිනි අතීත අතාරට් අනාගිත අතාාරින්ට වර්තමානයේ මේ මොහොත්ත සිදුවෙන නිවැරදි ක්‍රියාදාමය තුළ සිත පවත්තන් ඒකටිකිව විදර්ශන ප්‍රඥා ඒතා විදර්ශන ප්‍රඥා විශේෂ දර්ශනය ඒ දර්ශනය එනිවැරදි ඇයිඇහෙ රෝප දෙකල සිත්්හටගන්න දැයි තෙරෙනත් කනිින් සබ්දාහල සිත්්හට ගන්න දැන් නසිේෙන් ගඳද සුවන්ඳද විඳල සිත්්හටගන්නේෙ දැන් දිවෙන් රස්සවවිින්ඳදල සිත්්හටගන්න වර්තමානය මේ මහොතිී. කයෙන් පහසලබල සිත්්හටගන්නේ මේ මොහොතිී, මනසිං අරමුණවාරගෙන සිදත්්හදන්නෙේ මෝති. එන අතීතිය මැරිලයිවරයි. අනාගතය ඉපදිලානෑ. වර්තමාන්‍ය සිතතියන්ට සත්‍යය දකිින්ට. ඒදකිින් න එතතාගතයන් වහන්ස දේශනා කරපු ධර්මයයි. අන්න සෝමන් පස්ති සෝදම්මන් පස්සති. ෝ දම්ම පස්සති සොමන් පස්සති බුදුරජන්නන්ස දකිනු මකදද දකිින් ධර්මය දකිින්. එහනම් එතන තියෙන ා එඥාන හත්තර තුළ වර්තමානයේ සිත පවත්තන පුළුවන්න ්චුළ සෝත පන්නේ. සෝවාන්. දැන තෝට දුකෙන් ඥානන් දුක සමුදේඥානන් දුක්ක නිරෝධේ්ඥානන් දුක්ක නිරෝධගාමිණී ප්‍රතිපදංඥාන ඒක නි චතුරාරි සත්‍යයේ. චතුරාරි සත්‍යය කොම අවබෝධ කරන එකත් ඕෝනි. ස්ෝන් පලදිනවා චතුර් සත්‍ය අවබෝධයනවා ඒ කොහොමද දැන් ඇස රූප දඇස රූපයක්නේ දැ ඇස පිළි බාන්ධව නිවැරදිව දැනගත්ත දැකගත්ය සිටන්නේ එකැන මේ සතර මහ දහතුන්මයි කියලා නිවැරදිව දැනගත්ත තීරණය කළ සිට. දැතොර එතන ක්‍රියාත්මක වෙන නාම රූප දෙකක් නෙමීද? සිතහා ඇසේ ක්‍රාව දොර සිතේ ක්‍රියාවට කිව නාම ඇසේ ක්‍රියාවටකිව රූප එ නාම රූප දෙක ක්‍රියාවක්තියෙන් නාම රූප දෙක ක්‍රියාව ආයතනහයක් නිර්මාණය කරුව කිවොත් පිළිගන්න නාම රූපච්ච සලා යතන පැහැදිලි දකනකු ආයතනහයක් දැන් ලැබිල නැද්ද පිට ඒයට ස්පර්සසායක් සිද්ධ වෙන්න ඒ ස්පර්ශහය නිසා විඳීමහයක් නැත් ඒ විඳන හයට ඇලෙන්නෙත් එතමයි තන්න ඒ ඇලන තැන තදින් අල්ලන්න න්නෙත් එතමයි තන්නා පච්චේ උපාදාන උපාධන පච්චය බව ඒ උපාධානය නිසා නවත කර්ම කරනවාඒ කර්ම කිරීම අනුව නැවත භවයක් සකස්ශලා තියෙන කාමභව රූප බව අරූප බව කියලා විශ්ේ ක්‍රාත්මකායි බවතුන කාම භවයට අයිතිය කොළහ රූපභවයටයි අරූපාවිචර බ්‍රහ්මලොක දසයක් අ සංඥතලයක්ත්යක අරූප භවයට අයිති හතරක් අක තන විං්ානචා තනාකින් ඥ ායතන නිව සංාංඥායත. එහනම් ත්‍රිවිද වූ භවයක්ති න. පහල කරන අදනෙත් ජාති. පහල කරපු තැන ඉදලා ජරා මරණ ශෝක පරිදේව දුක්ක දෝමනස්ස උපායාස වර්තමාන භවනෙද්ද. ජරා ව්‍යාදිිනෙද්ද මරණ නැද්ද සෝක නැද්ද කනගාටු නෙද්ද හැනම් නෙද්දඒ සැපද.ඒ දුක් එක සත්‍යයදද. ආරි සත්‍යයක් වෙනස් කරන්න බැහැ. ජාති පච්චා ජරා මරණං කියනෙ එක මේ ලෝකෙක් කිසි කෙනෙකොට වෙනස් කරන්න බැ. ජාතිය කියෙ පහල වනා සකස් වුනා හට ත් න එතන තියෙන්නෙම ජරාමරණය. එතන ජරා මරණ තියන්නේ. . එ ජනාමාරින්ැ දුක්නතින් එක සත්‍යයක් ඇත්තක්නෙක් එ වෙනස් කරන්න කාර සත්‍යය ප්‍රවෘත්තියට ගලාගෙන ගියොත් පදන පච්චා බව බවපච්චා ජාති ජාතිපච්චා දැයි දුකන අපි මේ බිඳින්නේ එතකර දුකොල්ට ප්‍රතිකාරමණය අපි මේ සෑමති සෑම වෙලාකොම කරන්නේ දුකොලට ප්‍රතිකාරම ද වාඩිවෙලා පැයක් බන හුව පැෑදකක් බන කිව තහමුදුරනට බයිනවා ඉ එක තම හැටි දුකල ප්‍රතිකාර්ම කරන්න නැකටින්න ඕෝන මැත ට පස ඇවිදින්නෝ නිට පස වැතිරෙන් ෝන සතරීරියාව දුක වැහිලති එනම් මේ දුක් විඳවිද අපි නර කන්දරාගේ කියන එක පවත්තනවද නැද්ද ආයනම් සමුදය එතන තියන්නේ චන්දරාගයකවේ සමුදයයි කන්දයකන කැමැත්තරාගකයන්න ඇලනවා නඟර සයිරූපය එ නිස්සා ඇත ඇතිවෙච්ච ඒ බැඳීම චන්දරාගෙන් චන්දරාගෙන්න්න ගැට ගැවයි දැඟතුර මේ දුක් විඳවිද දුකට හේතු අපි මේ මොහොතම හදනත් ඒතම සමුදාරය සක්තිය දැම් මොකත් එතකොට කරන්න ඩෝනි හේතු අයින් කරන්න ඕනින් ඒ චන්දරාගය හෙම තෘෂ්ණාව තව නමකින් කියනවා ආශ්‍රව කාම ආස්ශ්‍රව කාමයන්ට කැමති ටල කාආව භවයාන්ටෑලනව බවාශ්‍රව දිට්ටි මේෂ භාවේ නිවැරදිශ භාවය නුවන දකින්නේ නෑ දිිට ආශ්‍රවද මේ ආශ්‍රව දැ තියෙන දුක කියන තැන න ද කාමාශ්‍රව භාශ්‍රව දිට්‍ය ආශ්‍රව කියන චන්දරාගේවත් රෘෂ්නාාව ඉතිං අපි ටශ්‍රවතියනවා ආශ්‍ර වසන් කරලද කාමයන්ට අයිලනද ෙවල් දොරවල් යානවාන ඉඩකඩක් මිලමුදල් රන්රිදී මුතු මැණ අබුදරු ඥාති මිත්‍රාදීන්ට කැමතිද නැද්ද අයන කාමශ්‍රව හැබැ විදින්නේ දු ඒම් හේතුව හදනා එතනම ඊට පසේවෙල නිවනක්හනවා දුකට හේතුව හද හද නිවනක්හය න ේතු අයි කරන්න බුදුරජාණන් වවාස දේශනාය කනන්න සමුදී තර දුක්ක සමුදී ඥාන දුක නිරෝධේඥන එන හේතුවයින් කරන්න එතවට දුක්ක නිරෝධයිය ඒට ප්‍රතිපදාව පිළි වෙතක් මාර්ග්‍යයක් මන්දේශනා කරන මහන න යාර්ය ස්්ාජික මාර්ගය හරිදේතු වරට චතුරාරි සත්ය දුකාරය සත්‍යය සමුදේතනව දන්නේ එතනවයි සමුදේ දුක කියන තැනවයි හේතුවදන්නේ සමුද එකන ආශ්‍රව ආශ්‍රව හැදුවත් ආශ්‍රවාාධනය අභද්‍යාව නි. මොහය නිසා. රැවටීමනි සමුලාව නිසා දැ එතු රාශ්‍ර අවිද්‍යාවට ප්‍රත්ථයේ අවිද්‍යාපච්්‍යය සංකාර. සංකරපච්චය විඤ්ඥාන. එත විඤ්ඥාන පච්චා නමරූප. අයි ගිල්ල අයි දුක කියන තැන අයි නවත්්‍යනද නැත්ත. අයි ඒ දුක් විඳවිද අයි හිතුහදනවා. චන්දරාගය. හෙවත් ආශ්‍රපය එ සම්ධාරි සත්තිය. එතුවට මෙතන ඥාන හතරයි චතුරාරි සත්‍යය ස්මාර්ගය යනි වාර්රයෙන් මේ අ ඥාන හතරය නවා ඒ වි තරක්න අරඥාන හතරය නවා එකනේ හේතු පල දක්නා නුවන අත්ත පටි සම්බිද ඥානන් කියන්නේ පලේ දන්නව නුවන. එකයන්නේ ඇසයි රූපය නිසා හටගත්ත සිත දකින නුවන දෙක තමයි අත්ත පටි සම්බිදේ ඥාන පලය දන්නව නුවන. ඒ පලේ හැදුව ඇසයි රූපයයි එඩ වඩ. මාගේදී භාසාාව වච්චනවල නිවැරදි අර්ථය දන්න. පැහදිලීද කියන එක එනිරුක්යයි. ඒ සිිත්තු වන තුළ මනාව සිත පවතින පටි භාහන පටි සම්බිදෙන් මේ ඥානට උපදවන්න අනිවරින් උපදවනවා චුල්ල සෝතා පන්නයි ස්ොන්. මේ ඥාන අට උපදෝපු පෘථ්‍යාන පුච්චිලනය. මේ ඥානට නොලපපු ආර්ය පුචිලිකුත්නෑ. මේ ඥාන අට එවගේ අත්ත පටි සම්බිධ ඥානන් දම්ම පටි සම්බිදී ඥාන නිරෘත්ති පටි සම්බිදී ඥාන පටිබාන පටි සම්බිදී ඥානන් කිය මේ ඥාන හතරත් ඔය චතුරාර්ය සත්‍ය කියන. ඔය ඥාන හතරත් නොලබොපු ආර්ය පුද්ජලෝනෑ. එකන්නේ සියලුමය ලැබවා එතමයි ආර්ය කියන්නේ. පෘථග්‍යාන පුච්චලුවනේ ඕ ලබපු ඔය තතුරරි සත්්‍ය බද කරන්න ෑන ප්‍රතජ්ජන පුච එන මේ ාන හතර ලබ පයත්නෑ ප්‍රතංජන පුච්චය. හැබයි මේඥාන අටම උපදවන්නඩ පුළන් ගියන්ට. ඒකයි වගති ලස්සන ගිහියන්ට පුළුවන් ඉපදවා චිත්ත ගෘහපති දම්ක උපාන්සක කුජුත්තරා. මෙන මේ අයිලා ගී කාලෙදමය පදී තේරෙන ගීහන්ු පදවන්න පුළ මේ ාන අටම ඇයි ඒ යානට උපදවා ගත්තොත් දැන ගන්ඩ මංචුල්ල සෝතා පන්නයි ස්ොවාන් එයාට කිසි බයක් නෑ යි තිරිසන් ලෝකයන්නේ තේරනවත අයි ප්‍රේත ලෝකයන්නේ අයට මහ නිරයන්නේ එයාට බව හතයි උපරිම හතයි එකකාලය ඇතුළ නි වාර්යම නිවන්තකිනවා එකන ප්‍රවෘතිය නවත්තනවා මේ ආයතනහයේ නිරෝධය සලායතන නිරෝධය එන නාස්්‍යයයි ගන්දය නිසා චන්දරාගයක් එනවද නාශයේ ගන්දයට බැඳලනෑ ගන්ධේ නාශයට බැදිල ඇබ බැඳීමත් තියෙනවා නාශ්‍යයි ගන්දය එකතු වෙනකොට බැඳීමත් නැදද තියෙනවා බැඳීම තියන්නේ චන්දරාග චන්දර එත එහම් ආශ්‍රවයි හදන්න අපි දුකට හේතුව හදනවා එත චන්දරාගය අයික් කර තර බුදුරජාන්වාස දේශනා කරනවා එහෙනම් ඒ නිවැරදිව දැනගන්න නිවැරදිව දැක ගන්න නාශ්‍යය හගන්දය ඒ නිසා හටගන්න බැඳම බැදීම නිවැරදිව දැනගන්න දැකගන්න ඒ බැඳීම ඉවත් කරන්න. ඇබයි අයිකෝ වෙෙලෙහරි නූ පන්් බැදීමක් එ සුමඳක් ගැටිච්චකව එනවායි. ඒකට ඕනි සතිහා යෝනිස්ෝමනසිකාරය. යෝනික යන උපදන තැන සෝමනසිකාරේ හටගන්න තැනම සිතතියන්න ඕනේ. එතකොට අර ගන්ධයක් නාශ්‍යය එක්ක ගැටෙනවත් එක්කම චන්දරාගයක් නැතුව ඉන්න පුළුව. එතම යොනි සමන සිකාරීකයන්නේ. එතර සතිය සී එතන හොඳට බලවත් සමස් සති පැහැදිලීද කියන එක දැ මේ කියන නිවනට බන දිවයි රස්සය දිව රසයට බැදිරණේ රසය දිවට බැදිරත්න්නේ. බැඳීමත් තියෙන හැබයි. බැදිීමවත් තියන හි දන හොයන්නේ ප්‍රනීතිීව බැඳීම කොහෙදති සිතේ. එතමයි චන්දරාගය. අන චන්දරාගෙන් තමයි බැඳිනැතිී. එදොට චන්දරාගගේ කියන්නේ ආශ්‍රව එන දුකට හේතු හදන. ඇ ඒනගේ හේතුව ඒ චන්දරාගෙන් නිසා තමයි ජරා්‍යාදිි මරන ශෝක පරිදේව දුක්ක දෝමනස් උපායේ යාස මේ නාවරූප දෙක තුළ ක්‍රියාත්මක වෙන්නේ. ඒ ආශ්‍රව හෙවත් චන්දරාගේ නිසායි. දිවට කැමති. නැග ොත්බරුණ රසේට ඇගටත් කැමති චන්දරාගෙන් ඒද ගනිසා ඔපබදර සිතරත් කැමති නැත් අන්න බැඳීම ගැටගහලතියන්නේ බවට සසරට ගැටගහලතින්නේ චන්දරාගෙන්බදින්නේ චන්දරාගෙන් ගැටගහන් දෙ ලෙහෙමකු ගැට පුළුව වල්හඩ ඇයි මෙ සිතු විල්ලක් විතරයින්නේ මොකති තියන්නේ රස්ය දිවේ තියෙනවත් එක්කම මොක්ද හටගන්න සිතුවිල්ලක් විතරයි රස දැන ගැනීම සිතක් ඇදර හදිතච තනම ඉවර එක චිතක්ෂණය ආයිට අරටිකත් දිවේ තියන්න ඕනේ අයේ සිතහ දන්ඩට නැද්ද දමොක දෙකරන්නේතු කය පහසට බැඳරන පහසකායට බැඳිරත්නෑ හැබැයි කය ඉස්සරාරදාල පහස හොයනවාඒහොය සිති එන බැඳීම තියන්නේ කොහහි. චන්දරාග තිී න ්චදී. ඒනම් හේතුව හදනව දුකට. ඇයි ජරමර නර්ම කරගන්න මේ ආශ්‍ර හිදනේ. ඇයි දුක් ද විද ආශ්‍ර වනි හද එතු රාශ්‍ර විද්‍යාවට ප්‍රති්‍යයයින විද්‍ය ංකකා ප්‍රති ං කාර වි ඥාන ප්‍රති යි වි ්‍යාන රූපයන්ට මරූප සලා තන වලට ස න පර්සි යට පර්ෂ දනට ප්‍රතියයි වේදනාව තන්නාවට ප්‍රතියයි තන්නාව පාධානයට ප්‍රති්‍යයි උපාධානය. බව ජාතියට ප්‍රත්තියයි ජාතිය ප්‍යරා මරණවලට ප්‍රත්තියේ. අවිද්‍යා යත්තේ වස්ශේෂ විරාග නිරෝධ සංකාර නිරෝධ. අවිද්‍යාව නිරුද්ධනාන් කර්මහදන්නේ අවිද්‍යාව හැදවේ ආශ්‍රවයි. නේතු රාශවයින් කරන්න ඕනන අවදද කරන්න. අදත් පුළු පැහෙටත් පුළුවන් එම නැත්තන් ගමට ගහිල්ලත් පුළුව. පොසන් පොයටත් ුවන් ඇසල පොයටත් පුුවන්. ඕවන තැනකදිත් පුළුවන් පැහැදිරිිද කියන එක. මනසාරමුණට බැඳිරත්නේ අරමුණු මනසට බැඳදිරත්නේ. ඇැබැයි ඒ මනසයි අරමුණු නිසා හැදෙන විඤ්ඥානය ඒක චන්දරාගෙන් ගැට හල මනෝ විඤ්ඥානය. ඒ මනසයි අරමුණු නිසා හටගන්න සිත චන්දරාගෙන් බැන්දිරා හොයන්න අරමුණ ඉටුවන එකකමයි හොයන්න නැද්ද? මනසිං හන අරමුණ නිට්වෙන එහෙනම් ඇස කණ නාසය දිව සරිරස්සිත කියන මේ හයට චන්දරා ගයින් කරන්න ඒ ඇනේ ආශ්‍ර වයින් කරන්නේ ආශ්‍රව කියන්නම් හේතුවයි යයින් කරන්නේ හේතු අයින් කොළොත් පලය වැටෙනවා එ පලය තමයි දුක එනම් දුකෙන් නිදස් කවද හරි කරන්න වෙනවා කවදහරි කරන්න වෙනවා එදාට කරන්න මේ දේ නිවැරදි ආකාරයට දැනගෙන හා දැකගෙන තකො දක ගන්නවා කියන සම්ම දිී්ි කල්පනා කරනවා කියන සම්ම සංක්ප නිවැරදි සිහිතන තියෙනවා සම්ම සතිී නිවරදි උත්සා තන තියෙන සමවායාම එන නිවැර දි චිත ඒ එක ග්‍රථාවයක් තියන සම්ම සමධ ඇ සම්ම වාචා සමා කම්මන්ත සම ආචීව කියන එක නිරන්තරෙන් නිංගෙන තව දෙක නිකංහම්බේන ස න සවි මාර්ගයේතිය නංගාටයි තව දෙක් නිකා හම්බේ සම්මාඥාන සමාවි මුක්ති. එතමයි රහතන් වහන්සේ පැහැදිලි ධර්මදේශනාව අවසන් කරනවා කාලය පුළුවන් උත්සාහ කරට සංසාරි බය දකින්ට නාම රූප දෙක ක්‍රියාවත්තියෙන්නේ මේක දකිින්ට නාම රූප දෙක කොහෙද ගෙනියන්න කර බලඩ පව. ඒ දකලා තේරුම් අරගෙන මේ ක්‍රියාව නවත්තන්න ්‍රාෝගිකව උත්සාගණ්ඩ පුළුවන් පුළුවන් හොඳයි එනම් ධර්මදේශන නිමාවට පත් කරනවා ධර්ම දේශනාව පෙන් බරදායකත්වය මජංගනයේ පදිංචි ෝ